අයිබෝවන් සංචාරක ඇෆ්ගනිස්ථානය හා බංගලාදේශය අතර ඊයේ පැවති පන්දුවාර 20-20 තරගයෙන් ඇෆ්ගන් පරදවා බංගලියන් කඩලු 6ක ජයක් ලැබුවා. තරගය පැවතුනේ බංගලාදේශයේ ෂේයික් ක්‍රීඩාංගණයේදී. කාසියවාසිය දිනෝ බංගලාදේශ නායකයා මුලින්ම පන්දු යැවීමට තීරණය කරා. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිසි ඇෆ්ගන් කණ්ඩායමේ පළමු පන්දුවාරයේම ගුරුබාස්ගේ කඩුල්ල දවා ගැනීමට බංගලාදේශයේ ටස්කින් අහමඩ් සමත් වුණා. ගුරුබාස් 1-6 පහරක් සමගින් ලකුණු 8කට දැවී ගියා. හස්රතුල්ලා ලකුණු 4කට දැවී ගියා. ඔහුගේ කඩුල්ලද ටස්කින් අහමඩ් විසින් ලබා ගත්තා. ඉන්පසු පිටියට එක්වූයේ ඉබ්‍රහීම් සර්දාර් හා මොහමඩ් නබීම්. පන්දුවාර 7ක් තුළ කඩුලු 2කට ලකුණු 38ක් ලබා සිටියදී ඇදහැල්ලු වර්ෂාව හේතුවෙන් තරඟය මද වේලාවකට නවතුනු ලැබුවා. ඉන්පසු තරඟය ආරම්භ වුණේ එක් පිලකට පන්දුවාර 17ක් වූ තරඟයක් ලෙසින්ය. ඉබ්‍රාහිම් මා නබි අතර ලකුණු 32 සම්බන්ධතාවයක් පැවැත්ුණා. මුල් ලකුණු සංඛ්‍යාව 48ක් තිබේදී නවන පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම මොහමඩ් නබි දවා ගන්නට රහුමාන් සමත් වුණා. නබි ලබාගත්තේ ලකුණු 16ක් පමණයි. ඉබ්‍රාහිම් සර්දාර් ලකුණු 22කට දැවී ගියා. 1-4 පහරක් 1-6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. නජිබුල්ලා සර්දාර් ලකුණු 5ක් ලබා ගත්තා. පන්දුවාර 11ක් අවසානයේ බංගලාදේශයේ ලකුණු 67කට කඩලු 5ක් ලබාගෙන සිටියා. 7 වන කඩුල්ල වෙනුවෙන් ඔම්රසී හා කරින් ජනක් ලකුණු 32 සම්බන්ධතාවය පවත්වා බංගලාදේශ කණ්ඩායම ලකුණු 100 සීමාවට ගෙනාවද ඔවුන්ට විශාල ලකුණු ප්‍රමාණයකට යෑමට එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඔම්රසී පන්දු 21කට ලකුණු 25ක් ලබා ගත්තා. 1-4 පහරක් හා 6 පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. කරින් ජනට් පන්දු 15කදී ලකුණු 20යි. 1-4 පහරක් සහ 1-6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. පන්දු 17ක් අවසානයේ කඩලු 7කට බංගලාදේශ කණ්ඩායම ලබාගත්තේ ලකුණු 116ක් පමණයි. බංගලාදේශ වෙනුවෙන් පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් ලකුණු 33කට කඩලු 3ක් ලබා ගත්තා. රහුමාන් ලකුණු 30කට කඩලු 2ක් ලබා ගත්තා. සකිබුල් හසන් ලකුණු 15කට කඩලු 2ක් ලබා ගත්තා. තරඟයේ වර්ෂාව හේතුවෙන් බාධා වීම නිසා පන්දු 17ක් තුළදී බංගලාදේශයට ලැබුණු ඉලක්කය වූයේ ලකුණු 119ක්. පිළිතුරු ඉනිම ඇරඹු බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ඉතාමත්ම කල්පනාකාරී හා සාර්ථක ලකුණු 67ක සබත්තාවයක් ගොඩනැගුවා. ලින්ටන් ඩාස් පන්දු 36කදී ලකුණු 35ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 6ක් එල්ල වුණා. ඔහුගේ කඩුල්ල ලබා ගැනීමට රහුමාන් සමත් වුණා. එම පන්දුවාරයේම හුසෙන්ගේ කඩුල්ලද ලබා ගැනීමට රහුමාන් සමත් වුණා. හුසෙන් ලකුණු 24ක් ලබා ගත්තා. බංගලාදේශයට ඉතා පහසුවෙන් ලබා ගැනීමට තිබූ ජයග්‍රහණයට යම් කිසි අභියෝගයක් එල්ල කරමින් ලකුණු 76කට ඔවුන්ගේ කඩලු 3ක් බිඳ වැටුණා. කෙසේ වෙතත් සකිබුල් හසන් හා හිඩෝයි බංගලාදේශ ජයමාවතට ගෙනාවා. බංගලාදේශයේ පන්දු 16යි පන්දු 1කදී ජයග්‍රාහී ඉලක්කය ලකුණු 119 පසු කළා. හිඩෝයි 1-6 පාරක් හා 4 පාරක් සමගින් ලකුණු 19ක් ලබා ගත්තා. සකිබුල් හසන් පන්දු 11කදී නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා. 1-6 පාරක් 4 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. පන්දු යැවීමේදී රහුමාන් ලකුණු 28කට කඩලු 2ක් ලබා ගත්තා. ඔම්රසී ලකුණු 17ට කඩලු 2ක් ලබා ගත්තා. ඒ අනුව බංගලියන් මෙම තරගයේ කඩලු 6කින් ජය ලැබුවා. 20-20 තරඟ දෙකකින් යුත් තරඟ මාලාවේ 2 බිඳුවක් ලෙස බංගලීන් ජයග්‍රහණය කරා. දෙරට අතර පැවතු එක් දින තරඟ මාලාව 2-1 ලෙස ඇෆ්ගනිස්ථානය ජය ලැබුවා. ක්‍රිකට් මාවතේ මෙවැනි උණුසුම් තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් මාවත අපගේ YouTube channel subscribe කරන්න. බෙල් බටන් එක click කරන්න. ස්තුතියි. ඔබට ජය.